ShreeFM Kanamediri Rathriya. Senaka, peenama neda ara lamai denna duwili naana heti. Ara? Aa. Ohe nata gattu aave. Kochchara gewa tahan nae ne amma. Lamai langa amma inna ona kiyanne oka hinda tama. Charuni job ekak atharinna kamattak nae ne. Lamaya job ekak athariyoth yasata tiye. කොහොමද සේනක උඹලා එතකොට ජීවත් වෙන්නේ මොකක් හරි රස්සාවක් හොයාගන්න ඕනේ අම්මේ කිය කිය හිටියා කියලා රස්සාව ළඟට එන්නේ නැහනේ ඔයාගෙන යන්න ඕන අම්මයි දෙන්නේගේ අනාගතය හදන්න ඕන නේද උඹ ආර්යවති මිදුලේ සෙල්ලම් කරන දරුවන් දෙස බලාගෙන කියවන්න උනා ආර්යවතිගේ එක් පුතෙක්ුණ සේනක විවාහ වී සිටියේ චාරුණි සමගයි ඇය සේවය කළේ පෞද්ගලික ආයතනයක හරිම මහන්සි. උදේම නැගිටින්නත් එපැයි. වෙලාවකට නම් මට මේ ජීවිතේ එපා වෙනවා. චාරුණි. මම නිදා ගන්නවානේ. මේ අද රට ඉන්න මල්ලි කෝල් කරා. නැති? මල්ලි අහනවා වීසා අරන් දෙන්න රට රස්සාවට කැමතිද කියලා. කොච්චර හොඳද? ඔයා මෝඩයා වගේ බෑ කිව්වේ නෑනේ. ඔයාට මන් නැතුව ඉන්න පුළුවන්ද චාරුණි? අයියෝ. ඔච්චර බොළඳ වෙන්න එපා සේනක චාරුණියේ වචන පිටකලේ අමනාපය මුසු හැඟීමකින් බදුරලිය ප්‍රදේශයේ තරුණියක වුණ චාරුණී හා සේනක විවාහ වුණේ ප්‍රේම සම්බන්ධතාවකින් ලොකු ආර්ථික අහේනියක් ඔවුන්ට නොවුනත් සේනකට රැකියාවක් නොමැතිවීම අඩුවක් වුණා ඔය ලිපේ තියෙන එක පොඩ්ඩක් බලන්න චාරුණී මෙයත් රට යන්න හදන්නේ නැන්ද ඔව් සේනකට කෝල් එකේදී මාත් එතන හිටියා ඒ ළමයා රට ගියාම චාරුණී රසා කර කර දුක් විඳින්න ඕනේ නෑනේ නැන්දා කියන්නේ මට රස්සාව අතාරින්න කියලාද කො ඔය පලා ටික මම සුද්ධ කරලා ගන්න චාරුණීට වැඩට යන්න පරක්කු වෙයිනේ මං කරගන්න මගේ නම් රස්සාවෙන් අයින් වෙන්න හිතක් නෑ මට ඉතින් මේ ළමයි දෙන්න එක එක තනියෙන් ඔට්ටු වෙන්න බෑනේ සේනක ඉඳිද්දි නම් කමක් නැහැ. බලමුකො මොනාhari. රට යන්නේ තිතින් අවුරුදු දෙකකටනේ. මොකෝ ස්ථිර රස්සාවක් කිය. උඹලට කැමති දෙයක්. මාත් ඉතින් මට පුළුවන් විදියට ගෙදර දොරේ වැඩක් කරන් ඉන්න එකනේ. ආර්යවති ගෑස් විපණිවා දැමුවා. චාරුණි තම රැකියාව අතහරින්න කැමති වුණේ නැහැ. ඒ අතරේ සේනක තම සොහොයුරාගේ උදව්ව ඇතිව විදේශ රැකියාවකට යන්න සියලු කටයුතු සූදානම් කරගත්තා. චාරු මොකද මේ කල්පනා කරන්නේ අවුරුදු දෙකයිනේ ඔක ඉක්මනට ගෙවිලා යයි සේනක ඔයාලගේ අම්මට ඔයා නැතුව ළමයි දෙන්න බලාගන්න බැරි වෙයි නේද ඇයි ඔයා ඉන්නවනේ චාරු නෑ නෑ මම බැලුවේ රස්සාවත් බේරගෙන අනේ චාරු මේ රැවුලයි කැඳයි දෙකම බේරගන්න බෑනේ හරි හරි ඔයාලා ඔක්කොටම හැමදාම ඕනුනේ මං රස්සාවට යන එක නවත්තන්නනේ මං නවතින්නම්කෝ ඉවරයිනේ ළමයි දෙන්න ළඟ අම්මා හරි තාත්තා හරි ඉන්න ඕනේ. අම්මට ඒ ළමයි පස්සේ දුවදුව ඇවිදින්න බෑනේ. ඈ? සේනක චාරුණීට හැමදේම තේරුම් කරලා දුන්නා. අවසානයේ චාරුණී හිත හදාගත්තා. සේනක විදේශ රැකියාවට පිටත්ව ගියා. චාරුණී, මොකද මේ කවදාවත් ජීවිතේ? අද රැවටි ගියේ නැත්ද? අයියම් මං කිව්වේ රස්සාවට යන එක නැවතුවා කියලා. හොය කිව්වට මං හිතුවේ නෑ ඔයලා මේ නවතී කියලා. ඕන දේවල්ම නෙමෙයිනි කරන්න වෙන්නේ. ඕන් ඔය මේසු උඩදී බිස්කට් පැකට් එකක් එක කඩලා ගනින්කො. ඕන් නෑ අම්මේ. උදේට කාලා ආවේ. තේ එකක් විතරක් ඇති. සීනක ළමයා දන්න කියන තැනකට ගියේකින් හිතේ බයක් නැතුව ඉන්න පුළුවන්. මට එයාගෙන නම් බයක් නෑ අම්මේ. කො පොඩි උන් දෙන්න. ස්කූලේද? පොඩ්ඩ මොන්ඩිසෝරියට දාලා ලොකු ස්කෝල්ට දාගෙන මං ත්‍රිවිල් එකේ නැගලා ආවේ. තාත්තත් පොඩි උන් බලන්න යන්කිය කියයි හිටියේ. කොහෙද? වැඩ එක හැරෙන්නවත් විදියක් නැහැනේ ළමයෝ. චාරුණීගේ මව විමල එසේ කියමින් පුටුවකට බර වුණා. විදේශගත වුණ සේනක ලිපි මගින් හඳුරගත නැමතුම් මගින් චාරුණී සමග සුවදුක් කතා කළා. චාරුණී දරුවන්ගේ වැඩ කරමින් කාලය ගෙවා දැම්මා. කාලය වේගෙන් ගත වුණා. Thank you.
හෙලෝ හෙලෝ චාරු වන්නේද සේනක නෑ නෑ මං තාම නිදිනේ එතකොට ළමයි දෙන්න ඒ දෙන්න කලින්ම නිදාගත්තා මට ගොඩක් පාළුවේ චාරු ඔයාටත් මන් නැතුව පාළුවේ දිනේද සේනක ඉක්මනට මේ මාස ටික ගෙවිලා යයි මෙනික මම මුළු පඩියම account එකට දැම්මා හරිද ඔයා වේදමට සල්ලි ගන්න අපි පරිස්සමට වේදම් කරමු කොච්චර වැඩ තියනවද කරගන්න ඔයා කැමති විදියක් කරන්නකො මං අම්මට වෙන වෙලාවක කෝල් එකක් ගන්නම් කියන්න සේනක ඇමතුම විසන්දි කරද්දී චාරුණීට දැනුනේ ලොකු පාළුවක් සේනක හරි හම්බ කරගත් සියලුම මුදල් දෙවරක් නොසිතාම චාරුණීගේ මුදල් ගිණුමට බැර කළා චාරුණී විනේද අපි මිදුල හිටිය තොරගෙඩිය දෙන්න ගේ ඇතුලේ නටනවා මෙලහට මොනව පෙරලනවද දන්නේ නැන්දේ ඊයේ රෑතරය කෝල් කළා සේනකට අම්මේ හිටියද කියලා වගක්වත් නැහැ සේනක නැන්දර කෝල් එකක් ගන්නම් කිව්වා ගන්නව නම් කිය කිය ඉන්න ඕනේ නෑනේ දැන් කී කාලයක්ද සේනකට තාම නැකත ඇවිත් නැද්ද අනේ මන් දන්නේ නැන්දම අහලා බලන්න මං කොහොමද අහලා බලන්නේ සේනක රට ගිය සෙල්ලම් කරන්න නෙමෙයිනේ සල්ලි හම්බ කරන්න දරුවෝ උස් මහත් කරලා හදන්නත් හොඳයි උන්ගේ දරුවන් හදන්නත් හොඳයි වචනකින්වත් හිත හදන්න නරකයි අනේ නැන්ද මේ ළමයි දෙන්න බලාගත්තා කියලා කුලමල නම් කියන්න එපා චාරුණී ගස්සගෙන ගෙතුලට ගියේ කෝපයෙන් ආර්යවතී දැසට නැගුණු කඳුලක් පිස දැම්මේ වේදනාවෙන් පුතු සමග නිවසේ කල් ගෙවූ නිසාමද ඔහු තමගෙන් දුරස් වී ඇති බව දැනෙද්දී ආර්යවතීගේ හිත හොඳටම පෑරුණා කාලය ගත වුණේ දින සති මාස ගෙවා දමමින් නිරාතරනේ කෝල් කරන හැම වෙලාවෙම මට කතා කරන්න ඕනේ නැහැ නෑ නෑ එකපාරක් අම්මා අප්සෙට් වෙලා තිබුණානේ ඔබ දන්නවනේ පුතේ අම්මා ගැන දැන් අම්මගේ දණි සමාරුවේම කොහොමද බෙහෙත් බොනවා ඒ හැටි අමාරුවක් නෑ දැන් මේ කොචාරුනි මට ෆෝන් එක දීලා ගියා දෝන් ගිහින්ද කොහෙද ආර්යවතී සේනකහ ජංගම දුරකථනෙන් නිතර කතා කළා චාරුණීගේ දුරකථනයටයි සේනක ඒ සඳහා ඇමතුම් ගත්තේ. කාලය ගත වී සේනක ලංකාවට එන දින ලං වුණා. චූටි පුතේ, කොයි ඉතින්? දැන් සෙල්ලම් කරා ඇති. කොහෙ එන්නේ එන්න? සේනක ලබන සතියේද පුතේ එන්නේ? ඔව්. අම්මෝ බලන්න ඕනේ ආර්යති නැන්දම්මගේ විකාර ටික. ළමිස්සි වගේ ෆෝන් එකේ ඉල්ලුනහම තියන්නේ. බිල යනවා කියලාවත් ගාණක් නැහනේ. උඹ දැන් මේ මිනිහෙක්වත් රණ්ඩුද? අනේ අම්මේ. මට ওই කාත් එක්කවත් රණ්ඩු වෙන්න ඕනේ නැහැ. අනික එයා හිතාගෙන ඉන්නේ මම පුතාගේ සල්ලි නාස්ති කරනවා කියලා. ඇයි ආර්යවතිය මොකුත් මොන්ට කිව්වද? මට නොතේරෙන්නේ මම බබෙක් නෙවෙයිනේ. මං ටවුමට ගියොත් හිතන්නේ මම බැංකු යනවා කියලා. ගෙදර ඉද්දිත් මන් දන්නවනේ උඹට හොස්සලංගින් මැස්ස යන්න බෑනේ. ටින්ගක් ඉවසන්න පුරුදු වෙයි අම්මා. අම්මත් උහුම කතා කරන එකනේ වැඩි. මට සල්ලි අමුතු දෙයක් නෙමෙයිනේ නාස්ති කරන්න. චාරුණීට තම රැකියාව සිහිවි දෙනෙතට කඳුළු පිරුණා. චාරුණී පොඩි දෙයකින් පවා ඇවිස්සුණා. තරහ ගත්තා. ඇය නිදහසක් සොයාගෙන බදුරලිය ප්‍රදේශයේ පිහිටි තම මහගෙදරට සතියකට දෙකකට වරක් පැමිණියා. වසර දෙක සම්පූර්ණ වී සේනකත් ලංකාවට පැමිණියා. ආමේ ඔය බෑග් එකේ ඇඳුම් ඇත්තේ ඔය අම්මට සාරියක් තෝරලා ගන්නකෝ මට නම් තේරෙන්නේ නෑ තෝරන්න තෝව ගත්තට අපෝ අර පාට නම් අඳුරු වැඩි මේක නම් හොඳයි මට එතකොට අපේ අම්මට ඔය දෙකින් එකක් යාට තෝරගන්න කියන්නනේ ඔය හයක් හතක් තියෙන්නේ චාරුනේ අපේ අම්මට ලා එකක් හොඳයි අනේ මේ ඔයාම තෝරගන්න නැත්තම් මට ජාති කියයි පුතේ පුතේ මෙහෙට එන්නකෝ මේ චොක්ලට් තියෙනවා චාරුනි කොහ අම්මා ඔය තව මොන හරි රැට හදනවද කොහෙද චාරුනි එහෙම කියමින් සැමියා ගෙනා තෑගි බෝගේ එකින් එක දිගහරිමින් බලන්න උනා ඒ අතරේ ආර්යවතී කලකට පසු නිවසට ආ පුතුට රාත්‍රී ආහාරය හිතේ හැටියට පිළියෙල කළා මේ සිහදන්න ඕනේ අම්මේ
පිඟන් වලට බෙදලා ගමු. ඇහෙනවනේ තාත්තට ළමයි දෙන්න ටීවී කියන්නේම උගන්වනවා වගේ. හොය ළමයාගේ කට වගේ නැතයි. අම්මේ. අද යන්නේ නෑනේ. පිස්සුද? දැන් කොහෙ යන්නද? චාරු. චාරු. කොහෙද ඉන්නේ? ඇයි? මම මේ ටික කාන්සි වුණා. ඇයි ළම බ්ලාස්ට් වෙන්නේ නැද්ද දැන්? කොහෙ යන්නද? ඇයි අපි ගෙදර යන්නේ නැද්ද අද? ඔයා පුදුම මිනිස්සෙක්නේ. අපේ ගෙදර අද රැ හිටියා මොකද්ද වෙන්නේ? ඔයාවක මුලින් කිව්වේ නෑනේ. හා? මගේ ගෙදර ආවම දවසක් ඉඳලා යමු කියලා මං වෙනම කියන්න ඕනද සේනක? අනික මේක පිටද නැද්ද? ඉතින් එතකොට අපේ අම්මා විතරයිනේ ගෙදර. එයා බබෙක්ද තනි වෙන්නේ? බ්ලාස්ට් වෙනවා යන්න. මෙතන කට කියවන්න නේතු. බෑ. මං යන්නේ. ඕන්න යනවා. චාරුණී කතා කළේ ඉවසුම් නැති කේන්තියකින්. ඇගේ හැසිරීමට සේනකටත් කෝපය පාලනය කරගන්න පහසු වුණේ නැහැ. චාරුණී සේනක හා එදිනම නිවසට යන්න එකඟ නොවන තැන සේනක තනිව පිටව ගියා. අම්මේ අම්මේ දොර අරින්නකෝ. උඹලා ආවද පුතේ? මං හිතුවා රෑවෙද්දි එන්නේ නැහැ කියලා. දැන් ආපු එකද වැරදි එතකොට? මොකද උඹට තරහ ගිහිල්ලා? ගෑනු ඔක්කොම හිතන්නේ එක විදිහට. අර ගෑන්ට එන්න බැයිලු. මං බහැලා ආවෙන්න. ඉතින් කාලෙකින් ගිය හින්දා පුතාටත් ඉඳලා නැන්න තිබුණේ. කෙහෙම්මල. එතකොට අම්මා මෙතන තනියෙන්නේ. නාකි මට මොන තනියක්ද පුතේ? උඹලා මං හින්දා රණ්ඩු සරුවල් නොවී ඉඳහල්ලා. සේනක නිහඬවම නිවසේ ඉදිරිපස දොර වසාගෙනම ගෙට ගියා. නිතරම සේනකත් චාරුණීත් අතර මත ගැටුම් ඇති වුණා. එවැනි මොහොතක පසුබෑම දෙදෙනාටම නුහුරු දෙයක් වුණා. ඉතින් අද අපි කාලෙකින් හම්බ වුණු සතුටට බොන්න ඕන. හොඳට බොන්න ඕන. නැද සේනකය? ඈ? කොහෙද ඉතින් මං කාලයක් රට හිටියනේ. උඹ පණික ගමේ හිටියෙත් නෑ ඈ. අනික ඉතින් උඹ කවදත් මගේ බොක්ක ඈ අම්මපා. ඒකනේ ඉතින් කියවක උඹට කොහොමද? මට වෙලාවට ඔක්කොම එපා වෙනවා. චිරාවට? ඒ මොකද සීනක? ඔය ජනෙල් දොරවල් අරිනවද නැත්නම් කඩලා දාන්න හදනවද? යාන්තම් ඇති ඇහැරිලා ළමයි ඉස්කෝලේ ගිහින් දාලත් ආවා. මේ ගෙදර එකම පිරිමියා පොරවන් නිදි. දැන් මට මොකද්ද කරන්න කියන්නේ? ඈ? තේයිනේ දැන් ඔහොම හිටියම හරිද? චාරුනි මේ උදේ පාන්දර මගේ ඔළුව අවුල් නොකර ගිහිල්ලා වැඩක් බලා ගන්නවා. ඔව් ඔව් මන් දන්නවා. කොහොමත් වැඩක් බලා ගන්න නෙමෙයි. මට ආයේ ජීවත් වෙන වැඩක් හොයාගන්න වෙයි. ඒ චාරුනි කතා කළේ ආවේගයෙන්. විදේශ රැකියාවට ගොස් පැමිණි සේනක නැවතත් නිවසට වී කාලය ගෙවා දැම්මා. මේ වෙද්දි චාරුණී හිටියෙත් රැකියාවෙන් ඉවත් වෙලා. වලන් ගොඩ ගැහිලා හොස් මුට්ටි බත් මුට්ටි ළමයි දෙන්නගේ ඉස්කෝලේ ඇඳුම් හොදන්න තිබ්බා. ඒකෙන් මට වලන් ටික නම් හොදන්න බැරි වුණා. ඕන් අර වංගුවේ ගෙදර ගෑනු ළමයා හෙට සමිතියේ තියෙනවා කියලා මතක් කරා. ළමයින්ගේ වැඩයි, ගෙවල්වල වැඩයි, සමාජෙ වැඩයි ඔක්කොම මගේ කරපිට. නොයනවා නම් එහෙමයි, යනවා නම් එහෙමයි. මං පණිවිඩය කිව්වේ නැන්දේ. නැන්දවස් සේනකට ටිකක් තේරුම් කරලා දෙන්න. රට සල්ලි හැමදාම තියෙන්නේ නැහනේ. අසාවක් හොයාගන්න ඕන කියලා තමා ඔය හිටි. දැන් හැමදාම බොන්නත් තරම් තියෙන වැඩ මදිවට. ආර්යවති වලම්පිඟන් මදිද්දි චාරුණී රෙදිවැලේ වනාතිබූ රෙදි එක අතකට ගොනු කරගත්තා. රැකියාවක් නොමැතිවීමත් සේනක මත්පැන්වීම විනෝදාංශයක් කර ගැනීමත් චාරුණීට ඉවසුම් දුන්නේ නැහැ. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංග දියයි කෝලන්නටන්නේ කෝලන්නටන්නේ. ඒයි මේ දොර අරිනවා. චාරු මැනික මේ දොර අරින්නකෝ. චාරු පොඩ්ඩක් මගේ ළඟට එනවාකෝ. මේ
මගේ අවසන් නැතුව ගිහින් නිදාගන්නවද? මොකද්ද තමසේ කිව්වේ? යකෝ උඹ මගේ ගෑණි. මං උඹේ ළඟ නෑවිද වෙන ගෑණි ළඟට යන්නද? හා? ඔව් ඔව්. එච්චරයි තාම කරගන්න බැරි උනේ. ඉතින් යනවා කොමට මොකද? තමසේ තමසේ මට ගහන්න? ඔව්. ඇයි මට බැයිද? මොකද්ද මිනිස්සු මේ ජීවිතේ? මොකද්ද? මට තිත්ත වෙලා. කටවහපිය. මතර ගියවන්න. සේනක එකට එක කියන චාරුණීට පහර දුන්නා. මත්පැන් බිව් පසු සේනක හැසිරුනේ හිත් පිට නැති ගානටයි. ඉඳහිට මත්පැන් බිව්ව සේනක ඒ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වගේ ලං කරගත්තේ. හලෝ හලෝ අම්මේ. හලෝ චාරුණී. කොහෙදලා මේ හටන්නේ? මට මේ මිනිහත් එක්ක ජීවත් වෙන්න බෑ අම්මේ. හැමදාම බොනවා. මීන රණ්ඩු කරනවා. සේනකටයි උඹටයි දෙන්නටම ඉවසීම නෑනේ. එකෙක්ට තරහ යති අනික ඉවසන්න බලාපල්ලා. කොහොමද අම්මේ ඉවසන්නේ? මොනවා ගැන හිතලා හිත හදාගන්නද? චාරුණී, එක දවසක් ඉවසලා බලපන්. දරුවෝ දෙන්න ගැන හිතලවත්. මට බෑ අම්මේ. මට බෑ. විමලට එමතුම් දෙමින් නිතර රණ්ඩු ගැන කියද්දී ඇගේ හිත එකලස් කරන්න විමල බොහෝ උත්සාහ කළා. චාරුණී හා සේනක රණ්ඩු වුණත් වැඩි වෙලා නොගිහින් නැවත ඔහුට ඇයව ඕන වුණා. ජයි. මොන මාර ජොලිය වගේ ඉන්නේ නේ? ඇයි නරකද? පිස්සුද බං? ජීවත් වෙන ටිකේ ෆුල් ෆන් එකේ ඉන්න ඕනේ. කොද්දි අපේ ගෑනුන්ට ඕවා තේරෙන්නේ නැහැ නේ බං? මේ මස්සිනා, අද නම් මට බුන්න සල්ලි නැහැ. හරි හරි පිස්සුද, ඒව මම බලාගන්න යමන්කෝ. ඉඳා ගණිජේ. බෝගේ ආලු පතාගෙන එන්න ඕන බං. අම්ම පසේනක. ඕ උඹට කියන්න අපේ ගෑණි චාරුනි. ඔව් මං බීලා ගියොත් මගේ ඇඟට ගොඩ වෙනවා හැමදාම. ගෑනු එහෙම තමා. ගෑනු එහෙම තමයි. අපේ ගෑණිට නම් මං පොඩි සද්දයක් දානවා. ඈ ඊට පස්සේ කටවහගෙන නිදා ගන්න. උඹ දන්නවනේ අපේ ගෑණිගේ කට. ඒක ඉතින් ගණ්ඩාරයක් වගේ තමයි. එහෙනම් උඹ ගෑණිට බයි මීයා වගේ සද්ද නැතුව ගිත රින්ගල නිදා ගන්න ඇති. ඒවා කොහෙද මාත් එක්ක? ඈ සේනක හා ජයරත්න මත්පැන් බීම ගැන පුරා ජේරු දෙඩෙව්වා. මත්පැන් බීමේ ආදීනව නොතේරෙන තරමටම ඔවුන් මෝහෙන් වැසී සිටියා. මත්පැන් පිළිලයක් වගේ සේනකගේත් චරුණීගේත් ජීවිත මසා පැතිරුණා. මගේ කරුමේ, මේක මගේ කරුමේ. දෙයනේ චාරුණී, ඔය මදයි දැන්. මේ නිදා ගන්න. අවෝ මොන් නිදා ගත්තා මොකම ආරිනේ. දැන් ඉතින් අව සිහියෙන් ඉන්න එකා එක රණ්ඩු වෙලා වැඩක් නැහැනේ. ඔය තාජරාව බොන්න එපා කියලා මං කියන්නේ සිහියෙන් ඉන්න වෙලාවට. දැන් නෙවෙයිනේ. ඊගෙන ආපු වෙලාවට මග ඇරලා ඉඳින් චාරුණී. මට නම් හැමදාටම මග ඇරලා ඉන්න හිතිලා තියෙන්නේ. මේ මිනිහ මිනිහෙක් නෙමෙයි යකෙක්. චාරුණී වේදනාවෙන් හා කෝපයෙන්ුයි කතා කළේ. ආර්යවතීට තම පුතාවත් ලේලිවත් සමගි කරවන්නයි ඕන වුණේ. සේනක මත්පැන් බීම ගැන ඇගේ හිතේ තිබුණේ කලකිරීමක්. ඒත් කවුරුත් නිසා මත්පැන් අතහරින්න සේනකට ඕන වුණේ නැහැ. කාලේ ගත වුණේ සේනකගේත් චාරුණීගේත් පවුල් ජීවිතයට කනකොකා හඳපමින්. ඒ ගෑනට බැයිද මට තේක හදලා දෙන්න? චාරුණී, චාරුණී. මේ සේනක, ඩිංගක් කල්පනා කරලා බලපන් උඹ ඊයේ කොහොමද හැසිරුනේ කියලා. ඉපුවම එහෙම තමයි අම්මේ. ඇත්තට උඹේ අතින් මිනිහෙක් මැරුණොත් බීලා හිටියේ කියලා බේරෙන්න පුළුවන්ද? ඈ
චාරුනි චුටි පුතේ ලොක්කෝ මේ මරෙන් මගේ පුතේ මේ මුන්ට මොනව වුණාද ඕකට තමයි හොඳ සිහියෙන් ඉන්න කියන්නේ මං මං උන්ට මුකුත් කරේ නෑනේ අම්මේ චාරු අනේ අනේ මේ උඹ කොච්චර විලාප තිබ්බත් උන්ට දැන් ඇහෙන්නේ නෑ අම්මේ කොමගේ ගෑණි ළමයි දෙන්නා හා කෝ උඹ ඊරෑ බීලා ඇවිල්ලා උන්ට සැලකුවේ තිරිසනෙක් වගේ ඒකි ළමයි දෙන්නත් එක්ක ගෙයින් දොට්ට බැස ආර්යවති කියුවේ වචන දියේ ගිලෙන ඊයම්බරු වගේ සේනකගේ හදවතට කිඳා බැස්සා කොතරම් රණ්ඩු සරුවල් වුණත් කිසිදාක චාරුණි මේ වගේ තීරණයක් ගනී කියලා සේනක හිතුවේ නැහැ දැන් පාලුස් පෑයක් අනාවැට නොයි මදෙයි ළමයි දෙන්න එක ගෙයින් එළියට බැස්සේ ඔළුව හැරුණු අතක යන්න පස්සේ මට මේ ළමයි දෙන්නගෙන දුක හිතුණා මේ උඹ ඔය මෝඩ වැඩ නම් කරන්න හදන්න එපා තේරුණාද මට අර මිනිහාගේ මූණවත් බලන්න හිතෙන්නේ සංසාරෙට ඕන්නේ ඔය වගේ මිනිස්සු මේ ලහට දැනුත් එනවා ඇති එක යන්න මං නම් යන්නේ ඔය මිනිහා එක්ක ඊට වඩා හොඳ වහ ටිකක් කාලා මැරෙනවා මේ උඹ ඔය වගේ කතා නොදරුව දෙන්නට ඇහෙන කියන්න එපා ඔව් උන්ට ඊයේ නිින්දක් නැහනේ තාම නිදි හඳා පෙඟී රතු වී ගිය දෑස් පිසදමමින් චාරුණි දුක කිව්වා. නැවත පිරියම් කරන්න බැරි තරමටම ඇගේ හිත සැමියා කෙරේ පළුදු වී තිබුණා. තව දුරටත් සැමියාගේ ඇනුම් බැනුම් මුහුලන්න ඇයට ඕන වුණේ නැහැ. සේනක නැවත චාරුණීව ගෙන්ව ගන්න මහත් මෙහෙසක් දැරුවා. මට මොකටද සල්ලි? මට ඕනේ. රණ්ඩු වෙන්න එපා චාරු වියදමට ගන්න මේ ළමයි දෙන්න දැන් ඉස්කෝලේ පාඩු වෙනවනේ අපි යම් මොකද්ද චාරු විකාර නොකර එනවා ගෙදර යන්න බෑ මං එන්නේ නෑ කිව්වනේ හෙලෝ විමලා මං ආර්යවති ආර්යක්කේ ඕන් සේනක මිහි ඇවිත් හැරිලා ගියා විමලා මේ ළමයි හැසිරෙන්නේ පොඩි උන් වගේනේ විමල කතා කළෙත් හිත හොඳින් නෙවෙයි සේනක කොතරම් ඇවිටිලි කළත් චාරුණීගේ දැඩි හිත වෙනස් සුනේ නැහැ ඇයි හිතුවේ නැවත ඔහු ළඟට ගියොත් විඳින්න වෙන වේදනා ගැනයි කාලය ගෙවී ගියා සේනකට චාරුණීගේ අඩුව තව තවත් දැනුණා ඔය කොහේ යන්නද ලෑස්තිය? කළුතරට. මදෙයි යන්තම් හිත හදාගත්තා. අම්මා කියන්නේ මොකද්ද? මං යන්නේ සමිතියට. ඒක නොගිහිම බැරි එකක්. ඒකයි. ඒකත් එහෙමද? විමලා ඉක්මන් ගමනින් නිවසින් පිටව යන තම දියණිය දෙස බලාගෙන හිටියා. චාරුණීට අත්‍යවශ්‍ය සමිතියකට සහභාගී වීමට යන්න තිබුණේ සැමියාගේ නිවස පසු කරමින්. ඇය නිවස ඉදිරියෙන් යද්දී ආර්යවති මිදුලතුගාමිණුයි හිටියේ. චාරුණි මේ මං සමිතිර එන ගමන් නැන්නේ අනේ මං හිතුවා ඔයලා මෙයා ආයෙත් එනවා කියලා අපේ අම්මත් මං එළියට බහිද්දි ඕකම ඇහුවා පොඩි උන් දෙන්න නැතුව මට සාංකාව වගේ ළමයිනුත් දැන්දගෙන අහනවා සේනක පිස්සෙක් වෙලා හැම වෙලාවෙම බීගත්තු ගමන් දුවේ චාරුණි හා ආර්යවති තොරතුරු කතා කරන්න වුණා ඒ මොහොතේත් මත්පැන් වී සිටි සේනකට චාරුණිගේ කටහඬ ඇහුණා ඔහුගේ වසුම නැති වෙද්දී ඔහු අඩියට දෙකට ඇය සිටි තැනට දිව ආවා. චාරු උඹ ආවද? යම කො ළමයි දෙන්න? හා කො යමන් ඉතින්? නෑ නෑ. බලන තමුසේගේ හැටි මං කවදාවත් ආයෙන්නේ නෑ. තමුසෙත් අපේ ගෙදර ආයෙන්න ඕනේ නෑ. මොකද චාරු නුඹ කිව්වේ? හා ඇහිච්චදී තමයි මං ආයි කවදාවත් තමුසු වගේ වදකෙක් ළඟට එන්නේ නැහැ. දීපත්තා. වරෙන් යන්න. උඹ ආයි බදුරිලේ යන්නේ නැහැ. වරෙන් ඉතින්. කිව්වනේ මට බෑ කියලා. රස්සීම ඉවරුන හැටි මං යනවා. වරෙන් තමුසුට පිස්සුද? මට මං. වරෙන් යන්න. අනේ ඔය කෙල්ලව තේරපොත්. ඔක්කාරම. මොකද්ද උඹ ආයි කරන්නේ?
ආර්යවති කොච්චර විලාප තිබ්බත් සේනක චාරුණීගේ කෙස් වැටියෙන් ඇදගෙන ගේ පිටුපසට ගියා. එකවරම ඔහුගේ ඇස ගියේ පිහිය දෙසට. ඔහු දෙවරක් නොසිතාම එය අමෝරාගෙන චාරුණී වෙත පැන්නා. සේනක එල්ල කළ පිහිපහරින් ගෙල කැපී රුධිරය වැහෙද්දී චාරුණී බිම ඇද වැටුණා. චාරුණී ජීවිතේ ඉල්ලා අඳා වැටුණා. සේනක හැසිරුනේ උමතුවෙන් වගේ. අසල්වාසීන් එක්වී චාරුණීව නාගොඩ රෝහලට ගෙන ගියා. චාරුණී ජීවත් වෙන එක ෂුවර් නැහැලු. මටේ පිටේ සියලු දෙනා කියන නොයෙකුත් කතා සේනකගේ කන තුල දෝං කාර දෙන්න වුණා. ඔහු තීරණයක් ගත්තා. සේනක මොකද බං? කාමරේ ලයිට් එකවත් දාගන්න බැයිද? අනේ මගේ රත්තරන් පුතේ! අයියෝ! මරෙලා කොමගේ කොල්ලා එල්ලිලා නේද යන්නේ? අනේ මගේ රත්තරන් පුතේ! ආර්යවති විලාප දුන්නා. සේනක බාල්කයක එල්ලි සියදිවි නැති කරගෙන තිබුණා. චාරුණී ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා.